සම්මා සම්බුදු සරණයි සිළු දෙනාටම. බෞද්ධ රූපහණිය පැවැති සන්නිවේදනය කරන උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරේ මහත් කරුණාවෙන් මේ දම්සභා මණ්ඩපයට වැඩම කොට පදාළ පූජ්‍යපාද කොරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. හෙන්රි මහර මිනුවන්ගොඩ පදිංචි ආර් ඩබ්ලිව් කුසුමලතා රාජපක්ෂ මහත්මිය, එස් එම් ගාමිණී බණ්ඩාර මහත්මා, ආර් ඩබ්ලිව් චන්ලතා රාජපක්ෂ මහත්මිය, එස් ඩී ඒ පියසීලි සුරසිංහ මහත්මිය ඇතුළු පින්වත් පිරිස සයුතුමු සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සන්නිවේදනය කරන්නට පින්බර දායකත්වයගෙන කටයුතු කරන්නේ. එසේනම් අප කෙරේ මහත් කරුණාවෙන් මෙතැන සිට සද්ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා. ඊට ප්‍රථමයෙන් අපි සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාද පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. සම්මන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලු අයං භදන්තා, ධම්මස්සවන කාලු අයං භදන්තා, ධම්මස්සවන කාලු අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රතනයෙන් බොහෝම පුංචි කොටසක් නමුත් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ධර්මානුකූල මෙලව ජීවිතයක් ගොඩනගා ගන්නත් ධර්මානුකූලව නිවැරදි කරගත්ත මෙලව ජීවිතයක් තුලින්
සුගති ගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් ශ්‍රවණානිසංසයත් අපි සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ විමානවත්තු පාලියේ සඳහන් වෙලා තියෙන විහාර විමානවත්තු කියන විමාන කතාව මුල් කරගෙන මේ ධර්මානුශාසනාව සිදු කරගන්න. ඒ විමාන කතාව අපේ විමානවත්තු පාලියේ පැහැදිලි කරන්නේ මේ විදිහටයි. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ විශාකා මහ උපාසිකාව එක දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න විහාරයට බණ අහන්නත් සමගම ගියා. එදා විහාරයට යන්න මග හැදෙන්නේ මහ උපාසිකාවගේ දාසියන්. මහ උපාසිකාවට කතා කරනවා විනෝද චාරිකාවක් නැත්නම් විනෝද වීම පිණිස උයනට යන් කියලා. නමුත් මහ උපාසිකාව තීරණය කළා මේ බාල දැරියන්ගේ උවමනාවල් වලට ඔවුන් සමග විනෝද වෙමින් තැන තැන ඇවිදිනවා කියන එක මම වගේ කෙනෙකුට තරම් නැති දෙයක්. මට වටිනවා මේ වෙලාවේ විහාරයට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ දැකලා භාග්‍යතුන් වහන්සේ වැඳලා මනෝ භාවනීය වූ ඒ ආර්ය මහා සංඝරත්නය වන්දනා කරලා ලෞතුරා භාග්‍යතුන් වහන්සේගෙන් බණපදයක් අහලා එන එක මගේ හිතට ලොකු සතුටක්. එහෙම හිතලා අර දාසියන්ට සඳහන් කළා අපි යමු ජේතවනාරාමයට කියලා. සියලු දෙනාම මහ උපාසිකාවත් සමග ජේතවනාරාමයට ගියා. ජේතවනාරාමෙදී තමන් පැළඳගෙන ඉන්න තමන්ගේ පළඳනාව මහලිය පළඳනාව ගලවලා දාසියගේ අතට දුන්නා. දීලා තමයි බණ අහන්න ගියේ. භාග්‍යතුන් වහන්සේ ළඟට ආභරණ පැළඳගෙන ගියේ නැහැ. ඉතින් දාසිය මේ පළඳනාව විහාර භූමියේ තැනක තියලා අනිත් පිරිසත් එක්ක එකතු වෙලා විහාර භූමිය පුරාම සිරි නරඹන්න පටන් ගත්තා. මහ උපාසිකාවත් බණ අහලා සංඝයා වන්දනා කරලා කටයුතු නිමා කරලා නැවත තමන්ගේ දාසියන්ට කතා කරගෙන මාලිගාවට යන්න පිටත් වෙලා ටිකක් දුර ගිහිල්ලා දාසියට කතා කරලා කියනවා මගේ පළඳනාව දැන් දෙන්න මට පළඳ ගන්න කියලා. ඒ වෙලාවේ තමයි පින්නතෙනි දාසියට මතක් වුණේ පළඳනාව අරගන්න මතක වුණා කියලා. අර අරන් තියාපු තැනමයි. අනේ ආර්යාවෙනි සමාවෙන්න මම ඉතාම ඉක්මනින් අරන් එන්නම් පළඳනාව බැරි වෙලයි ආවේ කියලා කිව්වා. ඇය වහාම විහාරයට යන්න සූදානම් වුණත් මහ උපාසිකාව කියනවා පළඳනාව බැරි වුණේ පන්සලේ නම් ඒ පළඳනාව නැවත අපට අයිති නෑ. අපි ඒක පන්සලටම දෙමු කියලා. එනිසා ආපහු විහාරයට ගියා.
හැබැති මේක ධම්මපද පාලියේ සඳහන් කරන තැන පැහැදිලි කරනවා. එහෙම විහාරයට ගිහිල්ල පළඳනාව තිබුණ තැන බැලුවත් පළඳනාව එතන තිබුණේ නෑ කියලා. ඒ කියන්නේ පළඳනාව කවුරු හරි අරන් තියලා. පින්නතන ලේසි කෙනෙකුට මේ පළඳනාව හොරකම් කරන්න බෑ. මේ පළඳනාව කොච්චර බරද කියලා අහලා ඇති සමහරලාට. මේ මහා මේල පළඳනාව දරන කාන්තාවට ඇත්තු පස් දිනුගේ ශක්තිය තියෙන්න ඕන කියලා කියනවා. ගෙලේ පැලැන්දුවහම දෙපතුල දක්වාම දිගයි. සප්ත රතනයන්ගෙන් තමයි නිර්මාණය කරන්නේ. ඒ තරමටම බරයි. එතකොට තමන්ගේ පිනට දාසියකුත් ලැබෙනවා ඒ තරම්ම ශක්තිය තියෙන කෙනෙක්. මොකද මේ පළඳනාව එහෙම ගෙනියන්න. ඉතින් එවන් වූ පළඳනාව ගලවලා තියලා තියපු තැනින් තව කෙනෙක් කොහේ හරි තැනක අරන් තිබ්බ කියලා කියන්නේ අරන් තියපු කෙනාගේ ශක්තිය ගැනත් අමුතුවෙන් කියන්න ඕනේ නැහෙනේ. ඊතර මේ පළඳනාව අරන් තියන්නේ නැත්තේ කවුද? පින්නතින් පළඳනාව අරන් තියලා තියෙන වෙන කවුරුවත් නෙමේ අපේ භාග්‍යතුන් වහන්සේගේ අග්‍රපස්ථායක ආනන්දයන් වහන්සේ. එතකොට අපිට නොකියම කීවා ආනන්දයන් වහන්සේ කොයිතරම් ශක්තිමත්ද කියලා. මේ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා හැම කෙනෙක්ම වගේ පින්නතුනි ඇත්තු ගණනාවක ශක්තිය දරනවා. මොකද එහෙම වෙන්න ඕනේ අඟුලිමාලයන් වහන්සේටත් මහා කාය බලයක් තියෙනවා. දේවදත්තයන් වහන්සේටත් ඇත්තු පස් දිනුගේ ශක්තිය තියෙනවා. සැරියුත් මුගලන් දෙනම වහන්සේටත් ඇත්තු ගණනාවක ශක්තිය තියෙනවා. මහා කල්ප ලක්ෂයක් තරම් දීර්ඝ කාලයක් පාරමිතා පුරපු උතුමන් වහන්සේලා හැම කෙනෙක්ම මේ ශක්තිය දරන්න ඇති. මහෞපාසිකාව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන්නේ ස්වාමීනි සංඝයා වෙනුවෙන් පන්සලක් හදලා මේ සැවැත් නුවර දීම පූජාකරන්න මට අවසරයක් දෙන්න පුළුවන්ද කියලා. කාරණාවත් සඳහන් කළා. මගේ පළඳනාව විකුණලා තමයි මේ පන්සල හදන්නේ කියලා. ඉතින් අවසර ඉල්ලාම භාග්‍යතුන් වහන්සේ අවසර දුන්නා. මහෞපාසිකාව භාග්‍යතුන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි මනාව සංඝයාට ගැළපෙන්න සුදුසු වෙන විදිහට මේ පන්සල හදන්න මට භික්ෂුන් වහන්සේ නමකගෙන් අවවාද අනුශාසනා අවශ්‍යයි. මහෞපාසිකාවගේ පින භාග්‍යතුන් වහන්සේ මේ විහාර කර්මාන්තයේ වැඩ නිමා කෙරෙන තුරුම ඒ කටයුතු අධීක්ෂණය කරන්න පැවරුවේ මහමුගලන් මහරහතන් වහන්සේට. මාස 9කින් සම්පූර්ණයෙන් පන්සල ඉදිකරන කටයුතු නිමා කරනවා. ඒ පන්සලේ පින්නතුනි පල්හැමාලේ කාමර 500යි උඩුමාලේ කාමර 500යි. එතර මේ පන්සලේ කාමර තියෙනවා නැත්නම් කුටි සේනාසන දහසක් තියෙනවා. ඊට අමතරව දානශාලාවල් වෙනම තියෙනවා. නාන පැම්පකුණු වෙනම තියෙනවා. සක්මන් මළු වෙනම තියෙනවා. භික්ෂූන් වහන්සේලට දවල්ට භාවනා කරන්න තැන් රෑට භාවනා කරන්න තැන් කියලා ආකාර දෙකකින් යුක්තව භාවනා ආසන පිළියෙල කරලා තියෙනවා. වෙනත් කූටාගාර සකසලා තියෙනවා. ගිනිහල් ගෙවල් තියෙනවා. මේ සියල්ලෙන් අංග සම්පූර්ණ ආරාම සංකීර්ණයක් මේක. සියලු කටයුතු නිමයි. දැන් තියෙන්නේ පූජා කරන්න. පින්නතනි පන්සල කොහොම තියෙන්නේ ඇද්ද? වර්තමානයේ අපිට සිතුවිල්ලකින්වත් හිතාගන්න බෑ. ඒ පන්සල් කොහොමද තිබුණේ කියලා. ඒක දැනගන්න පොඩි ඉඟියක් මෙන්න මෙහෙම තැනකදී හම්බ වෙනවා. පන්සල පූජා කිරීමේ පින්කම නිමිත්තෙන් විශාකා මහ උපාසිකාවගේ යෙහෙලියා කහවණු ලක්ෂයක් වටින වස්ත්‍රයක් අරගෙන ඇවිල්ලා මහ උපාසිකාවට දීලා කියනවා මේ වස්ත්‍රයත් පිරිකරක් හැටියට පූජා කරන්න කියලා.
කහවනු ලක්ෂයක් වටිනවා. කහවනු ලක්ෂයක් කියල කියන්නේ අදනම් කෝටි කීයක්ද කියන එක අනුමාන කරන්නවත් තේරෙන්නේ. එති මේ වස්ත්‍රය අරගෙන බලලා මහඋපාසිකාව ආපහු තමන්ගේ යෙහෙළියටම වස්ත්‍රයේ දීල කියනවා, නැගණිය නුඹට කැමති තැනක පූජ කරන්න කියලා. මොකද මහඋපාසිකාවට ඒ වස්ත්‍රයේ බාල වැඩි. කහවණු ලක්ෂයක් වටින වස්ත්‍රය බාල වැඩි. මේගොල්ලෝ කොහොම ධනවත් වෙලා ඉන්නේ ඇද්ද? පෙර බුද්ධාන්තරවල කොහොම දන් දීලා තියෙන්නේ ඇද්ද? ඊට පස්සේ ඒ තැනැත්තිය මේ වස්ත්‍රය අරගෙන පන්සලේ පල්හැමාලි කුටි 500ටම යනවා පින්නතුනි. ඇයට කහවණු ලක්ෂක වස්ත්‍රේ තියන්න තැනක් හම්බෙන්නේ නැහැ. උඩුමාලේ කුටි 500ටම යනවා. නමුත් තමන්ගේ වස්ත්‍රේ තියන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. ඇයට දුක හිතෙනවා. කහවණු ලක්ෂයක් දීලා අරගෙන ආපු වස්ත්‍රය පින්නතුනි දල වශයෙන් හිතුවොත් සාමාන්‍යයෙන් කහවණුවක් කියලා කියන්නේ වර්තමාන අපේ පවුමක් කියලා අපි කියන්නේ. ඒ වාගේ ප්‍රමාණයටවත් ආසන්න වෙනවා. ඒතර පවුමකුත් වර්තමානයේ සාමාන්‍යයෙන් ලක්ෂෙන් එහා පැත්තේ වගේ. එතකොට එවන් කහවණු ලක්ෂයක් වටිනවා ඒ සලුව. ඒකයි මං කිව්වේ රුපියල් වලින් ගත්තොත් කීයද කියලා අපිට හිතා ගන්නවත් බැරි වෙයි කියලා. ඉතින් ඇයට වස්ත්‍රය තියාගන්න තැනක් නැති නිසා වස්ත්‍රයත් තුරුල් කරගෙන මුල්ල කාණ්ඩනවා. ඔක දකිනවා ආනන්ද හාමුදුරුවෝ. දැඟලා ආනන්ද හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා අහනවා, නැගණිය ඇයි අනන්නේ කියලා. ස්වාමීනි, පිරිකරක් ගෙනවා පූජ කරගන්න කියලා මට මේක තියන්න තැනක් නෑ කියලා කිව්වා. ඒ කියන්නේ මුළු පන්සලම පින්නදෙනි බඩු වලින් පුරවලාද? එහෙම එකක් නෑ. මේ සංඝයාට වැඩඉන්න හදාපු විවේක සේනාසනයක් මේ කුටි බහුභාණ්ඩික කරලා නෑ. හරි නිදහස් වෙයි කුටි තියෙන්නේ. ඒතර මේක තියන්න තැනක් නෑ කියන්නේ ඇයි? ආනන්ද හාමුදුරුවෝ අහනවා ඇයි කියලා. එතකොට තමයි අර තැනැත්තිය කියන්නේ, ස්වාමීනි මේ පන්සලේ හැම කුටියක් මේ පන්සලේ හැම කුටියකටම ඇතුල් වෙන තැන, දොරකඩට යොදලා තියෙන හැම පාපිස්සක්ම කහවණු ලක්ෂයකට වඩා වටිනවා. පින්නතනි හැම පාපිස්සක්ම කහවණු ලක්ෂයකට වඩා වටිනවනම් එද මේ කහවණු ලක්ෂයක් වටින වස්ත්‍රයේ කොහෙද තියන්නේ කියන එක සාධාරණයින්නේ. පාපිස්ස කහවණු ලක්ෂයකට වඩා වටිනවනම් ඒ ඇඳන්, ඒ පුටු, ඒ ඇතුලේ තියලා තියෙන බඩු බාහිරාදිය කොහොම වටිනාකම් වලින් යුක්ත වෙන්න ඇද්ද? ඒකයි මං කිව්වේ මේ පන්සලේ ස්වභාවය අපිට තේරෙන්නේවත් නැහැ කියලා. රන් කහවණු 27 කෝටියක් වියදම් කරලා හදාපු පූර්වා රාමය එහෙමනම් රන් කහවණු 54 කෝටියක් වියදම් කරපු ජේතවනා රාමේ තන්නිකරම මිහිබට දිව්‍ය විමානයක් වෙන්න ඇති පින්නතුනි. සංසාරේ පාරමී පුරාගෙන ආපු මහා පුණ්‍යවන්තයෝ සම්බුද්ධ ශාසනවල පල නෙල්ලලා තියෙන හැටි. ඉතින් මේ පන්සල පූජා කරන දවසේ විශාකා මහ උපාසිකාව තමන්ගේ යෙහෙළියෝ 500 දෙනත් අඬ ගහගෙන අර පල්ලැහැ මාලි කුටි 500ම පරීක්ෂා කරනවා. පරීක්ෂා කළා උඩු මාලි කුටි 500ත් පරීක්ෂා කළා. මොකද මේ පන්සලේ සියලු කටයුතු අධීක්ෂණය කළේ මහමොග්ගල්ලාණන් වහන්සේ. අහවල් තැන නම් අඩුවක් තියෙනවා, මෙතන මෙහෙම වුණා නම් හොඳයි කියලා කියන්න තැනක් දෙයක් නම් ඉතුරුවක් නෑ. හැම සියල්ලම මනාව අංග සම්පූර්ණයි. ඉතින් ඒ නිසා මහ උපාසිකාවට තියෙන පුදුමාකාර සතුට. ඒ සතුට නිසාම ඇය ඒ පින භුක්ති විඳ විඳ තමන් කරගත්ත පින්කම තමන්ගේ යෙහෙළියෝ 500 දෙනාටම අනුමෝදන් කෙරෙව්වා. ඒ යෙහෙළියෝ 500 දෙනාම සාදුකාර පවත්ව පවත්ව ඒ මහා පින අනුමෝදන් වුණා.
එතන එක යෙහෙලියක් මේ විහාර කර්මාන්තයේ වැඩ පටන්ගත්ත දවසිඳලා අදියරෙන් අදියර අදියරෙන් අදීරිය නිමාවෙන හැටි නිමා වුන හැටි මතක්කර කර මතක්කර කර අද තියෙන තැනට එනකං මේ සියල්ල සිහිපත් කරලා විශේෂයෙන් මේ පින අනුමෝදන් වුණා. පස්සෙ කෑලි ඇය මියදිලා තෞතිසාවීපදුනා. යොදුන් දාසයක් දිගයි යොදුන් දාසයක් පළලයි යොදුන් දාසයක් උසයි තෞතිසාවේ ඇය වෙනුවෙන් පහළ වෙලා තියෙන විමානය. විශාඛා මහෞපාසිකාව වෙනුවෙන් නෙමෙයි. තමන්ගේ ඉහෙළිය වෙනුවෙන් අර පින්කම මුල ඉඳලම සිහිපත් කර කර අනුමෝදන් වෙච්ච කෙනා. එයාට පහළ වෙච්ච විමානය යදුන් දාසයක් දිගයි පළලයි උසයි. ඒ විමානයෙන් නික්මෙන ආලෝක ධාරාවන් යදුන් සීයක් ඈතට ආලෝකයේ විහිදුවනවා කියලා කියනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙ වැඩලා මෙන්න මේ විමානය ළඟ නතර වුණා. නතර වුණහම මහේසාක්‍ය මහානුභාව සම්පන්න දිව්‍යාංගනාවක් ඇවිල්ලා දන ගහල වැන්දා. වැඳලා එකත් පසෙක හිටගෙන වැඳගෙනම ඉන්නවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ කතා කරලා අහනවා, දෙව්දියනිය, නුඹ හරියට ඕෂධී තාරකාව වගේ. නුඹේ ශරීරයෙන් නික්මෙන ආලෝකයෙන් හාත්පස ප්‍රදේශයේම එළිය වැටිලා. නුඹේ ශරීරයෙන් වහණය වෙන සුවඳ මේ අවට මුළු වටපිටාවම සුවඳින් මත් කරවනවා. නුඹ පැලඳගෙන ඉන්න ආභරණ හරියට නිකන් පංචතූර්ය නාදයක් නාද කරනවා වගේ හඬක් නගනවා. මේ විදිහට දිව්‍යාංගනාව පිළිබඳව විශේෂ වර්ණනාවක් කරනවා. පින්නතිනි, සව් කෙලෙස් නසලා රහත් වෙච්ච උතුමන් වහන්සේට දිව්‍යාංගනාවක් වර්ණනා කරන එක අවශ්‍ය නැති දෙයක්. එගෙන උන්වහන්සේට දිව්‍යාංගනාවක් වර්ණනා කරනවා කියන එකට උවමනාවක් නෑ, තණ්හාවක් නෑනි. නමුත් මෙහෙම වර්ණනා කළා කියලා මේ සඳහන් කරලා තියෙන්නේ, වර්ණනා කළා නම් වර්ණනා කරලා තියෙන්නේ මොකටද? ඔබට මට අනුකම්පා කරලා. මොකද ඒ දිව්‍ය ආශ්චර්යන් පිළිබඳව වර්ණනා කරලා එහෙම සඳහන් කරහම මේ මනුස්ස ලෝකේ වාගේ තැන්වල ඉන්න පෘථජන සත්වයාට පින පිළිබඳව තියෙන උනන්දුව වැඩි වෙනවා. ඒ නිසා උන්වහන්සේ ළඟ කෙලෙස් නැහැ, අපි උනන්දු කරවන්න අපටම අනුකම්පා කරලා තමයි එහෙම කරලා තියෙන්නේ. ඒ සියලු ಗುಣ වර්ණනා කර කර ඇයට ඇයව අගේ කරලා ප්‍රශංසා කරලා ඇගෙන් අහනවා, දෙව්දියනිය, මේ තරම් මහානුභාව සම්පන්න ජීවිතයක් ලබන්න මනුලවදී නුඹ කරපු පින්කම මොකද්ද කියලා. පින්නතනි, මේ තවත් විශේෂ තැනක්. මේ විමාන වත්තු පාලිය ආදී බොහෝ තැන්වල කරුණුවල අනුන්ගෙන් තමන් කරපු පින ගැන විමසනකොට අහලා තියෙන්නේ මනුස්ස ලෝකෙදී නුඹ කරපු පින මොකද්ද කියලා. ඒ කාරණාවෙන් අපට ප්‍රත්‍යක්ෂ වෙන්නේ මහපින් කෙරුවනම් කරලා තියෙන්නේ මනුලවදී. මේ සංසාර ගමනේ පින්කම් කරගන්න අපිට හම්බ වෙන හොඳම තෝතැන්න දායාද වෙන්නේ මනුස්ස ලෝකෙදී. හැබැයි මනුස්ස ලෝකෙදී පින් කළා කියලා කීවත් මේ මනුස්ස ලෝකේ හැම තැනම පින් කරන්න බෑ. පින්නතුනි, හැම තැනම පින් කරන්න බෑ කියලා කිවි. වැඩි වැඩියෙන් පින් කරගන්න පුළුවන් තැන් තියෙන්නේ බොහොම අඩුවෙන්. මේ ලෝකේ කොහෙ ගියත් පන්සිල් සමාදන් වෙලා යන්න පුළුවන්. තමන් කරන පින රකින්න සීලය රැකගෙන යන්න පුළුවන්. නමුත් මේ ලෝකේ තියෙන රටවල් පිළිබඳව කල්පනා කරලා බලහම අපේ පින්නතුන් හිතනවද ලංකාවේ තරම් පින් කරන්න පුළුවන් රටක් මේ ලෝකේ තව තියෙයි කියලා? ලංකාවේ තරම් පින් කරන්න රටක් මේ ලෝකේ කොහෙවත් නැහැ පින්නතුනි. අපේ බුදුරජාණන් වහන්සේ ලෝකයට දානය කරපු විශාලතම ධාතුන් වහන්සේ තමයි භාග්‍යතුන් වහන්සේගේ නළල්තලය.
එකන්නේ ලලාට ධාතුන් වහන්සේ. ලලාට ධාතුන් වහන්සේ ලංකාවට දෙන්න කියලා අපේ භාග්‍යතුන් වහන්සේම තමයි අදිෂ්ඨාන කළේ. ඉතින් ලලාට ධාතුන් වහන්සේට වඳින්න පින්නතුනි දිව්‍ය ලෝකෙ ගියත් බෑනේ. බඹලොව ගියත් ලලාට ධාතුන් වහන්සේට වඳින්න බෑ. ඉතාලියේ ගිහිල්ලා ඇමරිකාවේ ගිහිල්ලා ලලාට ධාතුන් වහන්සේ වඳින්න බෑනේ. දෙව්ලොවින් ආවත් බඹලොවින් ආවත් ඉතාලියෙන් ආවත් ඇමරිකාවෙන් ආවත් කොහෙන් ආවත් ලලාට ධාතුන් වහන්සේ වඳින්න නම් ලංකාවේ සේරුවාවිලට යන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් එකම තැනක වැඳගන්න. ද්‍රෝණයක් කියලා කියන්නේ සේරු අටක්. හුණ්ඩු නම් 64ක්. ද්‍රෝණ එකක්, සේරු අටක්, හුණ්ඩු 64ක්. ඉතින් මේ වාගේ විශාල ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එක තැන වැඳගන්න නම් ලංකාවට මෙන්න වෙනවා. බුද්ධ රාජ්‍ය සක්වලවල් කෝටි ලක්ෂයයි මේ ලෝකෙ නෙමේ. මේ සක්වලවල් කෝටි ලක්ෂයේ කිසිම තැනක් නෑ මේ විදිහට ධාතුන් වහන්සේලාට එක තැනක වඳින්න පුළුවන් තරම්. ඒ විතරකුත් නෙමෙයි පින්නතුනි, භාග්‍යතුන් වහන්සේගේ මහා ධාතුන් වහන්සේලා හතර නමක් ලංකාවේ වැඩ ඉන්නවා. මේ විශ්වයේ වෙන කිසිම තැනක එහෙම ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැනක් නෑ. ඒකයි මම කිව්වේ මේ රටේ ඉපදිලා කරන්න තියෙන පිං මේ ලෝකෙ වෙන කොහේ ඉපදිලා කරන්නද කියලා. ඒ තරම් පිං රැස් කරන්න පුළුවන් තරම් සුදුසු තෝතැන්නක් නම් ලක්බිම. ඒ ලක්බිමේ උපදින්න ඔබයි මමයි මොන තරම් පිං කරන්න ඇද්ද? පිං කරලා මෙහි ආවා වුණාට ඒ වටිනාකම අවබෝධ නොකරගත්තා අපි ආපු වැඩේ නොකර හිස් සතින්ම යනවා. ඒක තමයි තියෙන වාසනාව. අර දිව්‍යාංගනාව සඳහන් කරනවා රහතන් වහන්සේට, ස්වාමීනී මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ මට යෙහෙලියක් හිටියා විශාකා කියලා. මගේ යෙහෙලිය සංඝයා වෙනුවෙන් ඉදිකලා විහාරයක්. සාවත්තියන් මයිහන් සකී බදන්ති. සැවැත් නුවර හිටිය මගේ යෙහෙලිය සංගස්සකාරීසි මහා විහාරං. ඇය සංඝයා වෙනුවෙන් ඉදිකලා මහවිහරක් මහවිහාරයක්. ආංගේ විහාරය ඉදිකරලා අවසානයේ ඇගේ යෙහෙලියෝ සියලු දෙනාටම ඇය පින් අනුමෝදන් කළා. ස්වාමීනි අපි සියලු දෙනාම ඇගේ පින අනුමෝදන් වුණා. හැබැයි මම අනික් අයට වඩා විශේෂයෙන් පින්කම ආවර්ජනය කර 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 ඒ පින අනුමෝදන් වුණා. මනුලවදි මම කළ විශේෂ පින්කමක් නෑ ස්වාමීනි, මගේ යෙහෙලිය දුන්න පින අනුමෝදන් වීමේ විපාකයයි මේ පල දීලා තියෙන්නේ කියලා කිව්වා. ආම් පින්නතනි වටින තැනක්. දස පුණ්‍යක්‍රියාවේ අපිට මේ කතාව කියනවා. කොහොමද කියලා තියෙන්නේ පත්තිපත්තානුමෝදනා කියලා. පින් කිරීමත් පින් අනුමෝදන් කිරීමත් මහා පින්කම්. පත්තානුමෝදනා, මම කරපු පින තව කෙනෙකුට අනුමෝදන් කිරීම. පින්නදෙනි පින් අනුමෝදන් කරනවා ඔබට මට ඕන තරම් අය. අනුමෝදන් කරනවා වුණාට අපි අනුමෝදන් වෙන්නේ නෑ. එදට අනුන් කරපු පිනක් හරියට අනුමෝදන් වුණොත් කොයි තරං ලාභයක් තමන්ට ලැබෙනවද කියන එක නේද මේ විමාන කතාවෙන් අපිට කියන්න හදන්නේ. විශාකා මහඋපාසිකාව කරපු පින්කමෙන් අනුමෝදන් කරපු පින අනුමෝදන් වීම තුළින් තමයි දෙව්ලොව ගිහිල්ලා මේ තරං සැප සම්පත් විඳින්නේ. මේ පින් දෙන ක්‍රමය අදත් තියෙනවා පින්නතුනි. අතීතයේ දෙමව්පියෝ 15ක දවසට හිමිදිරියේම පන්සල් ගිහිල්ලා පහුවදා උදේ තමයි ශිල්ප වර්ණනය කරලා ආවේ. එහෙම ඇවිල්ලා විවේක වෙලාවක් බලලා තමන්ගේ දරුවෝ ටික ළඟට කැඳවගෙන ඔවුන් බිම වාඩි කරවලා
අම්ම තාත්තා උස්සාසනවල වාඩි වෙලා. පන්සලට ගියපු දවසේ ඉඳලා එදා උදේ එලි වෙනකම්ම තමන් කරපු පින්කං එකක් එකක් ගානේ තමන්ගේ දරුවන්ට මතක් කරනවා. දරුවන්ට මතක් කරලා දරුවනේ මම විසින් අපි විසින් රැස් කරගත්ත ඒ සියලූම පින් අපේ දරුව වෙච්ච නුඹලට අනුමෝදන් කරවනවා. ඒ පින නුඹලත් අනුමෝදන් වෙන්න කියලා දරුවන්ට පින් දුන්නහම ඒ ළමයි ඉතාම ගෞරවනීය විදිහට හිස් වැසුන් තියෙනවනම් හිස් වැසුන් ගලවලා පාවහන් තියෙනවනම් පාවහන් ගලවලා කරේ දාගෙන හිටියනම් යම් වස්ත්‍රයක් ඒ වස්ත්‍රයේ අතට අරගෙන සාදු සාදු මෑණියනි සාදු සාදු පියාණෙනි නුඹ දෙපළ අනුමෝදන් කරන මේ සියලුම පුණ්‍ය සම්පත් මා කළා හා සමාන සිතින් මම අනුමෝදන් වෙනවා කියලා පින් අනුමෝදන් වුණා. ආන් එතකොට අර මව්පියෝ කරපු පින් ඔක්කොම දරුවන්ටත් අනුමෝදන් වෙලා. ඉතින් මේ පින් දෙනකොට සතුටින් අනුමෝදන් වෙනවනම් ඒ පින ලැබෙනවා පින්නතුනි. ඒක නිසා ඒ කාරණාව හොඳට මතක තියාගන්න. ඔබ හිතන්න ගමේ අහල පහල ගෙදරක දාන පින්කමක් තිබුණා කියලා. හැන්දෑවේ බණ අහන්න ගියා කියලා. ඒ දායකයා පින් දීලා තියෙනවා. තමන්ගේ ඥාතියාට මව්පියාට මේ ඔක්කොටම පින් දීලා අද ධර්ම ශ්‍රවණය කිරීම සඳහාත් මේ පින්කමට සහයෝගය දැක්වීම සඳහාත් මෙහි පැමිණි සියලු දෙනාටම මේ පින් අනුමෝදන් කරනවා කියලා ඒ දායකයා කියනවා. ඒ වෙලාවට පින්නතුනේ ඒ වචනේ එනකන් මතක තියාගින්දලා සාදු සාදු කියලා ඒ පින මනාව ආවර්ජනය කරලා අනුමෝදන් වෙන්නේ. ඔබට එහෙම පින්කමක් කරගන්න බැරි වුණාට ඒ පින අනුමෝදන් වුණාම ඔබ කළා හා සමානෝ බලවත්. ඒ වාගේ කොච්චර තැන්වල ගියහම අපිට පින් දෙනවද? නමුත් අපි ඒවා ගණන්වත් ගන්නෑ. ගෞරවනීය විදිහට අනුමෝදන් වෙන්න. කෙනෙක් පින් දෙනකොට හිස් වැසුම ගලවන්න. පාවහන් ගලවන්න. ගෞරවනීය විදිහට අනුමෝදන් වෙන්න. මේ ලෝකේ දෙන්න තියෙන දේවල් අතර හොඳම දේනි පින්නදෙනි පින් දෙනවා කියන්නේ. ඇඳුම් පැළඳුම් ගෙනහිල්ලා දුන්නොත් ටික කාලයකින් දිරලෙයයි. කෑම බීම ගෙනහිල්ලා දුන්නොත් ටික කාලයකින් ටික මොහොතකින් ඒවා මලමුත්‍රා බවට පත් වෙයි. රං රිදී මුතු මැණික් දුන්නත් මේ හැම දෙයක්ම අනිත්‍යතාවයෙන් යුක්තයි. හිතලා බලන්නකෝ පින් දුන්නහම කී කාලයක් නම් ඔහුට හිතසුව පිණිස පවතිනවද කියලා. මේ ලෝකෙ තියෙන මේ ලෝකෙ දෙන්න තියෙන හොඳම දේ බොහොම ගරුසරු ඇතුව දෙන්න. ගන්න අයත් ගරුසරු ඇතුව ගන්න. ඒ තරම්ම වටින දේ පින් දීම නම් ඒක ගරුසරු ඇතුව දෙන්න එපෙයි. වටිනා දේවල් රත්තරන් මාලයක් වගේ අපි හදාගන්න ගියහම අපිට ඒක හදලා නිකම්ම දෙනවද පින්නතුනි? ඒ මාලයට සුදුසු ගැලපෙන මංජුසාවකුත් හදලා ඒකේට බහලා වටිනාකමක් සහිතවනේ අපේ අතට හම්බ වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ මේ ලෝක ධර්මතාවය තුළ දෙන්න තියෙනව නම් හොඳ දෙයක් දෙන්න තියෙන හොඳම දේ පින නම් ඒ පින දෙන්න වැඳගෙන. සමහර අය අහනවා දෙවියන්ට පින් දෙනකොට වඳින්න දෙපාද කියලා. පින්නදෙනි මන් දෙන්නේ හොඳම දෙයක් නම් වැඳලා දෙන්න. අනිත් එක ඉතින් දෙවියෝ මට වඩා පල්ලැහැ ඉන්නවා කියලා හිතෙනවනම් වැඳෙන්නේ නැතුවට කමක් නැහැ. හුඟක් අය කල්පනා ඇති දෙවියෝ ඉන්නේ අපිට වඩා පල්ලැහින් කියලා. නෑ පින්නදෙනි දෙවියෝ ඉන්නේ අපිට වඩා හුඟක් උඩින්. උන්වහන්සේලා හරියට පින් කරනවා. සමහර අය කල්පනාව දෙවියන්ට මුකුත් පින් කරන්නත් බෑ කියලානේ. පන්සිල් පදවත් රකින්න නැති අපි වගේ නෙමේ උන්වහන්සේලා ඊට වඩා හුඟක් ඉහළ මට්ටමක ඉන්නේ. එඳ දෙවියන්ට පින් දෙනකොට බොහොම ගෞරවනීය විදිහට වැඳගෙන ඒ පින අනුමෝදන් කරන්න. එතකොට තමයි අපිටත් ගෞරව හම්බ වෙන්නේ. ඒ නිසා මේ පුණ්‍යානුමෝදනාව අනුන් දෙන පින නමුත් සතුටු සිතින් අනුමෝදන් වීම අපිට මොනතරම් ලාභයක් ද එතකොට. එන්න හැම පින්කමකට ගියහම ඔබට පින් දෙන වෙලාවක් එනවා. ඒ වෙලාව අහගෙන ඉඳලා සතුටින් අනුමෝදන් වෙන්න.
මනාව සකසලා පිළියල කරලා තියෙන පින්කමක් දැක බලල තමන් කලා වගේ අනුමෝදන් වෙන්ඩ. පිනතින මහසෑයගාවට ගිය හම වුණත් හරි අපූරු මල් පූජාවල් තියෙනවා. මං කියන්න හැම එකම කියලා. මනාව සකසලා පිළියල කරලා පිළිගන්න පූජාවල් තියෙනවා. එකක් ගානෙ බලන්ට. ඒ සැකසුම දිහා බලන්න ටික නතර වෙලා. බලලා සාදු සාදු කියලා අනුමෝදන් වෙන්ට. සුවිශාල කුසලස්කන්දය එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ කරුණු අහලා රහතන් වහන්සේ තීරණය කරනවා මේ අනුන්ගේ පිනක් අනුමෝදන් වෙච්ච කෙනාගේ සම්පත්නි. පින කරපු කෙනා කොහෙද ඉන්නේ කියලා මැගෙන්ම අහගන්න ඕනේ කියලා. අනුරුද්ධයන් වහන්සේ දන්නවා මහ උපාසිකාව කොහෙද ඉපදිලා ඉන්නේ කියලා. නමුත් අපිට මේක කියන්න දිව්‍යාංගනාවගේ මුවෙන් අහගන්න එපෙයි. ඒකෙන් ඉඳ කතා කරලා අහනව දෙව්දියනිය, ඒ මහපින්කම කරපු විශාකාව දැන් කොහෙද කියලා. ස්වාමීනි මොනව අහනවද? මංවාගේ පල්ලැහ දිව්‍ය තලයක ඉන්න කෙනෙක්, ඇය වගේ උත්තමාංගම තැනක ඉන්න තැනක කෙනෙක් ගැන කොහොමද විස්තර කරන්නේ? පිනතින ධර්මය කියලම තියෙනවා පල් හැ ලෝකවල ඉන්න දෙවියන්ට ඉහළ ලෝකවල ඉන්න දෙවියෝ පේන්නෙවත් නෑ කියලා. කය රළු කරලා එන්න ඕන පේන්නන. නමුත් මේ දිවියාංගනාව දන්නවා විශාකා මහ උපාසිකාව ඉන්නේ කොහෙද කියලා. ඒ කොහොමද දන්නේ? දවසක් මෑව බලල යන්න එනවා. ආන්ගේ මුණ ගැහිලා විස්තර කියපු නිසා ඇයි ඉන්නේ කොහෙද කියලා දන්නවා. 3,60,00,000යි තෞතිසාවේ ආයුෂය. මනුස්ස වර්ෂයෙන් අවුරුදු 3,60,00,000යි. ඒ දෙවනි දිව්‍ය තලයේ ආයුෂය. හැබැයි මහ උපාසිකාව ඉන්නේ 5 වෙනි දිව්‍ය තලයේ. නිම්මාන රතියේ සුනිර්මිත කියන දිව්‍ය මහරජ්ජිරුවන්ගේ අග්‍ර මහේෂිකාව හැටියට තමයි මේ කාලේ කටයුතු කරන්නේ. බැඩඉන්නේ එහෙමයි. එතර 5 වෙනි දිව්‍ය තලයේ ආයු ප්‍රමාණය කොහොමද? මනුස්ස වර්ෂයෙන් අවුරුදු 230,40,00,000ක් නිර්මාණ රතිය ආවිෂය. ඒ සහ දීර්ඝ කාලයක් දෙව්ලොවම සැප විඳිනවා. මහණෙනි පින කියන්නේ සැපේට නමක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළ එක නිසයි. සැප කැමති සත්වයා වැඩි වැඩියෙන් පින් කළ යුතුයි කියලා තමයි දේශනා කළේ. නමුත් ඉතින් පින ජීවිතේ අත්හැරලම දාලා වගේ හුඟක් අය දිහා බලහම පින් කරන්නත් පින් තියෙන්න ඕනේ. පින්නතුනි අපි කොච්චර පින් කරන්න කියලා කීවත් පින් නැති මිනිස්සු කොහොමද පින් කරන්නේ? සල්ලි හම්බ කරන්න නම් සල්ලි වියදම් කරන්න ඕනේනේ. ඉතින් වියදම් කරගන්න සල්ලි නැතුව කොහොමද සල්ලි හම්බ කරන්නේ? එනයි ඉතින් පින් කරන්නත් පින් තියෙන්න ඕනේ. නමුත් පින්කම් කරගෙන අනුන් දෙන පින නමුත් හැම වෙලාවෙම සතුටින් අනුමෝදන් වෙන්න. මානෙන් බලාගෙන ඉන්නේ නැතුව. එහෙමත් ජීවිතේ පිනෙන් පුරවගෙන තවත් තමන් පින් කර කර පිනෙන් පුරවලා මනාව තිසරණ සහිත පන්සිල් ආරක්ෂා කරලා සතර අපායට පිටුපාලා සුගතියට මුහුණලා දුගතියට නොයා සුගතියෙන් සුගතියට යන්න වැඩි වැඩියෙන් පින්කම්ම සිද්ධ කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය භාග්‍යය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ප්‍රාර්ථනීය බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අති උතුම් අමා මහ නිවනින් සැනසෙන තාක්කල් සතර අපායාදී දුර්ගතියකට කවර කවුම දාකවත් පාත්‍ර නොවේවා. සාපිපාසාදී දුර්ගතියකට පත් නොවේවා. හැම කල්හිම සම්මා දිට්ඨික වූ නිර්මල ධර්ම පරියාප්තියම අහන්න දරන්න ලැබේවා කියලා ආශිර්වාද කරලා පින් අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් වීම සංසාර ගමන සුවපත් කරගන්න මොනතරම් මහත්ඵලද මොනතරම් උපකාරද කියන කාරණාව පැහැදිලි කරමින්
මේ ධර්මානු ශාසනාව ඔබ වෙනුවෙන් දේශනා කරවීම සඳහා අද දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ හෙන්ඩි මහර මිනිවංගොඩ ලිපිනේ පදිංචි R.W. කුසුමලතා රාජපක්ෂ මහත්මිය, SM ගාමිණී බණ්ඩාර මහත්මා, R.W. චන්ද්‍රලතා රාජපක්ෂ මහත්මිය, SDA පියසීලී සුරසිංහ මහත්මිය යන මහත්මීන් පිරිස විසින්. ඒ සැදැහැති මහත්මීන්ගේ උතුම් අරමුණු හැටියට සිහිපත් කරනවා නිධන ප්‍රාප්තියට පත් වුන කේසීලවතී මෑණියන්, R.W. ඊසක් රාජපක්ෂ පියාණන්, R.W. පැට්‍රික් රාජපක්ෂ සහෝදරයා, R.W. ටිවුඩ රාජපක්ෂ මල්ලි, R.W. සුජාතා රාජපක්ෂ නැගනිය, K.R. ඩිංගිරි අම්මා මෑණියන්, SM ජයතිලක බණ්ඩාර පියාණන්, SM තමරා කුමාරී නැගනිය, SM ස්වර්ණලතා නැගනිය, G. ධර්මසේන මාමා, සූරසිංහ මැණිකේ නැන්දා යන අයට මේ රැස්කරගත්ත උතුම් වූ සද්ධර්ම දානානිසංසය අඩු නැතු අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා දේශකයාණන් වහන්සේටත් මේ උතුම් කුසල ධර්මයන්ගේ අනන්ත අනුභවයෙන් සතරපායාදී දුගතියෙන් අතමිදිල ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසීම ලබා ගැනීම සඳහාත්, අසනීප තත්ත්වයෙන් සිටින සුනිල් රාජපක්ෂ සහෝදරයාට ඉක්මන් සුවේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත්, මෙම ස්ථානයේ පැමිණ සිටින සියලු දෙනාටම නිරෝගී සුවේ දීර්ඝායුෂයේ ප්‍රාර්ථනා කිරීමත්, දෙපාර්ශ්වයේම මියගිය සංසාරගත ඥාතීන් සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීමත්, පින්කමට සහභාගී වූ සියලු දෙනාගේම නමින් මිය පරලෝ යන්නට යෙදෙන ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත්, ධර්ම දේශනාවට සවන් දෙන ශ්‍රාවක ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම මේ උතුම් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කිරීමත්, මේ පින්කමේ උතුම් පරමාර්ථයෙන් හැටියට සිහිපත් කරනවා. දේශනාවේ දායකත්වය දරන සැදැහැති මෑණිවරු පිරිස විසින් පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය උදා වේවා. ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිතව ප්‍රතිපදාවකින් අමා මහ නිවනින් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක ශාසනං. දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච, පීතෝ භවතු ලෝකෝ ච, රාජා භවතු ධම්මිකෝ.